මාසෙට තේ දළු කිලෝ ලක්ෂයකට ආසන්න ප්‍රමාණය මේ ගමෙන් ගෙනියනවා මම දන්න තරමට යුදහමුදා පොලිසිය ඒ කියන්නේ CCMP එකේ වැඩ කරපු හමුදාව හිටපු සොල්දාදුවෙක් ඇත්තෙම ඒ ස්වාමීන් වහන්සේ අපි දන්නේත් නෑ ඇත්තනම මේ කැලේ මෙහිම මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩ වාසනේ කරනවා කියලා අපිට ආරංචි අපි මෙතන අපේ දුකබල්ලා වැඩ වාසය කරන්නේ ඇත්තනම උන්වහන්සේ අපිට ඇත්තනම පන්සලක් නෑ අපි මේ මේ නංගි ළමයිලා ස්කෝල යන්නේ කිලෝමීටර 3000ක් විතර පල්ලෙ යනවා පන්සලක් කියන්නේ ගමකට ආවරණයක්. ඉතින් අද අපි මේ ඇවිල්ලා ඉන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ නාවල්පිටිය නගරේ කබරගල ගම්මානයේදී. අප අද සූදානම් මේ ගම්මානයේ පිළිබඳව සහ මේ ගම්මානයට අඩුපාඩුවක් වී තිබෙන විහාරස්ථානයක් ගොඩනගන ගම්මුන් පිළිබඳව කතා කරන්නට. අප මේ ඉන්න ස්ථානයත් ගම්මානයේ විහාරස්ථානයේ ගොඩනගන ස්ථානය. ඔබට මේ පෙනෙනවා ඇති මේ බණ මඩුවක්. ඒතක මේ ඔවුන් ආගමික වතාවත්වල යෙදෙන ස්ථානය මේ ආකාරයෙන් අද වෙනකම් පවතී තිබෙනවා. මේ ගම්මුන් ඉල්ලන්නේ මේ පිළිසකර කර කර ඔවුන්ට ආගමික වතාවත්වල නිරත වීමට අවස්ථාවක් ලබා දෙන්නසයි. අප බෞද්ධයන් වශයෙන් මේ වීඩියෝ නරඹන සියලුම දෙනා මේ අවස්ථාව පිළිබඳව දැඩිව අවධානය යොමු කළ යුතුයි. මේ ඔබේ සහ මේ සියලු දෙනාගේ වගකීමක් බව නැවත මතක් කර දෙමි. මේ වීඩියෝ නැවත නැවත නරඹන ලෙස අපයිලා සයිබෝවන් YouTube channel එකේ මේ අපේ ගමට ඇවිල්ලා ඉන්නවා මේ මම හිතන්නේ මේ කබරගල කන්ද බලන්න වෙන්න ඇති මේ එන්න ඇත්තේ කොමාරි මේ ආරංචි වෙලා මේ අපේ ගමේ මේ ධාතු මන්දිරයක් සමගම මේ විහාරස්ථානයක් ඉදිනවා කියලා ආරංචිය මත ස්වාමින් වහන්සේලා පස්නමක් සමග මේ මල්ලා දෙන්නේ කියලා නෝ අපේ ගමට ඉස්සලාම අපි ආදරෙන් පිළිගන්නවා ඕගොල්ලන්ව ඇත්තටම අපි මේ බොහොම දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ මම හිතන්නේ එනකොට මේ අපේ මාර්ගයෙන් ඒක වැටෙන්නේ නැති ඕගොල්ලන් ගොඩක් මේ තේ ආශ්‍රිත ජීවත් වෙන මිනිස් කොටසක් මේ ඉන්නේ ඉතින් මේකේ ආරම්භය ගැන කිව්වා නම් මේ මෙතන ඉන්න මේ අයියා මේ එයාට මේ ජයසිරිමා බෝධියේ අංකුරයක් සාකාවක් ලැබිලා ඒක ගිනල්ලා මේ ඒගොල්ලන්ගේ ගේ ළඟ තියලා අර වතුර ඇලක තියාලා ඔහොම තියාගෙන ඉඳලා ඒක රෝපණය කරන්න තැනක් අපි නිර්මාණය කරගන්න ඉදිද්දි අපේ ගමේ තියෙන ලොකු හාමුදුරුවෝ පල්ලෙහා පන්සලේ එයාවිල්ලා මේකේ ආරම්භයක් විදිහට පටන් ගත්තා. පටන් ගත්තට පසු කාලිනක කිසි දෙයක් සිද්ධ වුණ නැහැ එයාගෙන්. ඊට පස්සේ කොහොම හරි අපි අපිට පුළුවන් විදිහට මේ ධාතු මන්දිරයේ සමගම ධාතු මන්දිරයක් තිබුණා කලින් මෙතන බෝධිය රෝපණය කරලා ඒ සාමාන්‍ය විදිහට මේ නංගිලමල්ලත් එක්ක ඔය බෝධි පූජාවක් තියලා ඒ වගේ වැඩසටහන් ටිකක් අරගෙන ගියා ඉස්සරහට. පසු කාලිනක ශ්‍රී ලංකා යුද හමුදාවේ මම දන්න තරමට යුද හමුදා පොලිසිය ඒ කියන්නේ CCMP එකේ වැඩ කරපු හමුදාවේ හිටපු සොල්දාදුවෙක් ඇත්තෙම ඒ ස්වාමීන් වහන්සේ ඔහුට අර අරනායක සිදුවෙච්ච ඒ නායාම සමගම ඔහුගේ ඒ යුද හමුදා ජීවිතයට සමු අරගෙන මේ නාවලපිටියේ නගරේ තිබුණා ලොකු ටැටෝ එකක් යුද හමුදා ප්‍රදර්ශනයක් ඒකට ඇවිල්ලා මේ කන්ද දිහා එයාගේ සගයොත් එක්ක ඉඳලා තියෙන මේ රඹුපිටිය කියන පල්ලෙ ඉස්කෝලේ ඉන්නකොට මේ කන්ද ගැන පොඩි ආසාවක් හිතිලා කවදා හරි මේ මහාන වෙලා මේ වගේ මේ කන්දේ මොකක් හරි මං මේ ධර්මයේ වෙනුවෙන් දෙයක් කරනවා කියලා අදිස්ථාන කරන් ගිහිල්ලා පසු කාලිනක මේ අපි දන්නේත් නෑ ඇත්තනම මේ කැලේ මෙහිම මේ ස්වාමින් වහන්සේ කෙනෙක් වැඩ වාසනේ කරනවා කියලා අපිට ආරංචියක් ආවා. පස්සේ අපි කට්ටිය මේ තරුණ කට්ටිය එකතු වෙලා ගිහලා රෑ පොඩක් සෝදිස කරලා බලනකොට අපිට සියල්ල වැටහුණා. ඒ කියන්නේ මේ එහා පැත්තේ තියෙන ද්‍රවිඩ ගම්මානයක් ඒගොල්ලන් ඒ ස්වාමින් වහන්සේට පොඩක් මේ කරදර කරන්න ඇවිල්ලා තිනවා මේ හොරෙක් එහෙම මෙහෙම කියලා. පස්සේ අපි ගිහින් මොනවාවත් අපේ ආගම වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් නිසා අපි පොඩක් කතා බහ කරලා විස්තර හොයලා බලනකොට මේ ඇත්තෙම හොඳ ස්වාමින් වහන්සේ කෙනෙක්. පස්සේ අපි උන්වහන්සේ ගමට ගියා. උන්වහන්සේගේ නම තමයි පූජ්‍ය දියතලාවේ හරිවංශ හිමි කියලා නමින් තමයි ඔහු හඳුන්වන්නේ. පස්සේ උන්වහන්සේ වැඩ සිටින ස්ථානයේ ඒ වගේම උන්වහන්සේගේ ගම් පළාතේ හැමතැනම අපි ගියා. ගිහිල්ලා කතා බහ කරලා හැමදේම විස්තර කරලා බැලුවා. බලනකොට ඇත්තටම අපිටත් පුදුම හිතුනවා මේ ඇයි මේ තරම් සපපහසුකම් තියෙන කෙනෙක් මේ මහාන වෙලා තියෙන්නේ. ඇත්තටම මේ ගම ගැන තිබෙන ආසාවට තමයි උන්වහන්සේ මහාන වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපේ ගමට ඇවිල්ලා අපිත් එක කතා බහ කරලා දැන් සෑහෙන වැඩ කොටසක් කරගෙන යනවා. ඉතින් අපිට ගොඩාක් දුෂ්කරතාවල් තියෙනවා. දැන්
සමහර විට අපි ආගමිතින් පොඩි පොඩි ප්‍රශ්න දිනවා. ඉතින් වෙන පන්සල් වල ඉන්න ලොකු ලොකු ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒගොල්ලන්ගේ අර නිකායවල වල තියෙන ભેද නිසා කොහොමද මේ ස්වාමීන් වහන්සේට පොඩි මේ ප්‍රශ්න ටිකක් දාලා දිනවා. නමුත් අපිට මෙතන මේ නිකායවල වල ඒවනේ අපි අනුගමනය කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඉතින් මෙතන අපේ දුක බලලා වැඩවාසය කරන්නේ ඇත්තටම උන්වහන්සේ. ඉතින් අපි උන්වහන්සේත් එක්ක දැන් මේ ඕගලන්ට පේනවා ඉතින් මේ මට පිටිපස්සෙන් තියෙන මේ ඉදිරියෙන් පාවෙන ධාතු මණ්ඩලේ බොහොම අමාරුයි මිනිස්සුත් එක්ක එකතු වෙලා ජීවත් වෙන පේන නැති ආර්ථිකේ ඉතින් ඒ දළු ආශ්‍රිතව ජීවත් වෙන නමුත් ඔවුන්ගේ තිබෙන මේ ඔවුන් ගන්න වැටුපෙන් මම හිතා රුපියල් 100ක් හරි දවසට අයින් කළා අපිට මාස්පතා අපේ සමිතියක් තියෙනවා ग्राम संवर्धन समिति अभी समिति अतिर ये हर सहन वेडकोट सत् मे गे करा अभी कलिंग पोदू एडवे पार वाला अभी उलवट अभी अत पंसल अत अभी मे मे नंगल मिल स्कूल किलोमीटर तुना मार कि पार्ले आइन दिन दुष्कर इतना पोडमा अभी तीन प्रधान पंसल दी दाने मे इन अम्मला मे एंड भूम मार्गोलांगील ये वेड करकन अभी पोदवस मे हवस बोधि पूजा बोधि पूजा के सामने हत भीतर तीन एक मेके एंड ये बरी गमन सा भूम दुष्कर अभी मे ये वेड करकन अभी मे मुन्हांस की मे मग पे अटदी दें सैन वेड को सकन दें अभी सल गुड़ा के तीन सामान्य रक्ष देहतर एक एकतु दरब दीवाई समाज सत्कार वेड कर वटे आश्रयकरण समाज अतिनाके सुरक्षित ඒ උන්නාන්සේ වැඩ සිටින ස්ථානේ තියලා තියෙනවා අපි ගිහලා බැලුවා. ඉතින් ඒක දැක්කම අපිටත් පුදුමයි මොකද නෙල්ලිගල වගේ ලංකාවේ ප්‍රසිද්ධ ස්ථානවල තියෙන මේ ධාතුන් වහන්සේලා තියෙන්නේ. නෙල්ලිගල ලොකු හම්දුරුවත් එක්කත් ගොඩක් සම්බන්ධයි අපි ස්වාමීන් වහන්සේ. ඉතින් උන්නාන්සේත් එක්කත් ඉතිපිලා මේක අපි తాවකාලික සාමාන්‍ය විදිහට හදලා පසු කාලිනේ අපිට ලැබෙන විදිහට දිනු කරන්න තමයි බලාපොරොත්තු ඉතින් ගොඩක් මේ දැන් ඊළඟට අපිට දැන් අපිට හම්දුරුව කියලා කිය පළවෙනි අදියර මේක හදාගන්න. ඉතින් බණමඩුවක් අත්‍යවශ්‍ය අනිවාර්යෙන්ම දැන් අපිට ධාතුන්වහන්සේ තැම්පත් කරන්න තැන තමයි අවශ්‍ය. ඒකට අවශ්‍ය දේ තමයි මෙතන කරන්නේ මේ මේ පේනවාද මේ වහලේ වහලේට සාමාන්‍ය ලක්ෂකමාරක් විතර යනවා. ඉතින් දැන් මේක මූලිකම දේ මේක මේක දෙමෙන්න නැතුව වහලේ ගාව ඊට පස්සේ සාමාන්‍යයෙන් මේ පිළිසකර කරලා මේ ජනෙන් දොරවල් ටික දාලා අතුල කපලාල් කරලා ධාතුන්වහන්සේ තැම්පත් කරලා ඊට පස්සේ මෙතනද අනිවාර්යයෙන්ම මේ ජනතාව එනවා මේක අපිට විශ්වාසයි මේ කොහේ තියෙන පරිසරේ මේ කන්ද සංචාරක වශයෙන් දිනුලන් ඒගොල්ලන් ඇවිල්ලා ඉතින් එනකොට මේකත් බලලා අපි අපි බලාපොරොත්තු අපි එහෙම ඉල්ලන්නේ ආධාරයක් මොන හරි ලැබිලා ඉතින් ඒ ලැබෙන දේවලුයි මේ අපි මේ මිනිසුන්ගෙන් ලැබෙන දේවලුත් එක්ක මේක ඉස්සරහට දිනු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ඇතෙම ගොල මේ කොළඹ වගේ ප්‍රදේශවල ඉඳන් මේ ලොකු පුරාජේරු කරනවා ඉතින් මේ අමති ගොල්ලෝ මන්ත්‍රීලා මේම පන්සල් හදනවා මේම දුෂ්කරක මේව අධිවේගී මාර්ග ඒවා ගැන කතා කරනවා නමුත් මේ මම හිතන්නේ මේ ඕගලන් මේ මල්ලා දෙන දකින්න නැතුව ඇති හරියට මමත් ඒ ආශ්‍රිත රස්සාවක් කරන්නේ මන් දන්න තරමට මමත් දලු කිරන්නේ මාසෙට ඒ දලු කිලෝ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මේ ගමෙන් ගෙනියනවා මම හිතන්නේ ජනාධිපතිතුමාණන් ඕගලන් YouTube channel එකෙන් බැලුවොත් එතුමාට උනත් ඒක වැටේ ඒ දලු ලක්ෂයක් කියන්නේ එතුමාත් කියන්නේ ඒ ආශ්‍රිත
ගම්පලත් වැඩි දියුණු කරන්න කියලා විශේෂ මොකද තේ ලංකාවට ප්‍රධානම මේ ඔව් භෝගය කියන්නේ අපනායනය කරලා ඒ ලැබෙන මුදල් වලින් ඇඟලුණුයි ඒ නිසා තමයි අපි ලංකාව මෙහෙම තියෙන්නේ ඉතින් ඒකට ලොකු දායකත්වයක් දෙනවා මේ ගමේ ඒ කියන්නේ තේ දළු ලක්ෂයක් කියන්නේ රුපියල් 80 ගානේ බැලුවත් ලක්ෂ කීයක දළු කිරනවාද බලන්න කෝටි එතකොට එච්චර දේවලුත් මම හිතන්නේ ටී කන්ට්‍රෝල් එකෙන් මේ දන්න කියන හැම අයම දන්නවා මේ ගම ගැන දැනගත්තට තාම අපිට දැනෙන්න දෙයක් කරලා නැහැ දැන් අපිට ඉඩම් හම්බෙලත් අවුරුදු 30ක් විතර වෙනවා ඒ ඉඩම් වලට ඔප්පුත් නැහැ ඉතින් ඒ අවුරුදු 30ම දැන් තමයි කොහොමාරි පාර හැදිලා තියෙන්නේ 87 අපි අර මේ මහින්දානන්ද මහත්මයා අපි ඉන්න මේ දැන් ඉන්න කුසිකර්ම මහත්මයා අතරම අපිට ගොඩක් උදව් කරනවා එතුමා මේ ලයිට් දුන්න පාරක් තිබුණ නැහැ අපිට කොයි තරම් ඕගලන් ආපු දොලට හරි එතුමා කරලා දුන්නේ ඒතුරු ටිකක් කරන්න යා කරලා තියෙනවා ඉතින් අපි එතුමාම නෙවෙයි දැන් ඕගලන්ට පුළුවන් නම් මේක නරමලා මම හිතන්නේ මේක මුල් ලෝකෙම බලයි ඉතින් අපේ දුෂ්කරතාවය බලලා අපිට උදව්වක් කරන්න පුළුවන් නම් ඔය මල්ලා දෙනට ගොඩාක් පින් ඒ වගේම බොහොම ස්තුතියි A2 channel එකටත් මොකද මේ මෙතුවක් කාලයකට මේ අපේ ගමකට YouTube channel එකක් හරි يعني ජනමාධ්‍යකින් කියලා ආවේ ඕගොල්ලෝ ඒකනම් ඒකන බොහොම ස්තුතියි අන්තිම සතුටු වෙනවා මොකද අපේ දුක බලලා මේ වගේ දයක් කරලා අපිට ඕගොල්ලගේ ඔය channel එකෙන් අපිට සහයෝගයක් ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙන අතරම බොහොම ස්තුතියි අන්තිම පන්සලක් තමයි මේ දයක් ඉතිරිපත් කරලා දුන්නේ ස්තුතියි ගම්වාසීන් ඉල්ලන්නේ ඒ තමන්ට අත්‍යවශ්‍ය මේ පන්සලක් නැත්නම් උන්ට ආගමික වතාවත්වල නිරත වීමට අවශ්‍ය පසුබිම ඔබට බෞද්ධයෙක් වශයෙන් අනිවාර්යයෙන්ම ඔබට හැකියාවක් තිබෙනවා නම් අප මේ පහත දක්වන දුරකථන අංකයට කතා කරලා ඔබට සහයෝගයක් දක්වන්න පුළුවන්